coronavirus disease නැතහොත් COVID-19 රෝග මේ වෙන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා දහස් ගණන් ජීවිත බිඳ ගන්න වසංගත රෝගයක් බවට පත් වී හමාරයි. මෙම වසංගත රෝගයේ ආරම්භය 2019 වසර අවසාන කාලයේදී චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ අතර මේ වෙන විට එනම් 2021 ජනවාරි මාස වන විට රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 219ක් පුරා ව්‍යාප්තව පවතිනවා. ලොව පුරා සෑම රටකම පාහේ විද්‍යාඥයින් හා පර්යේෂකයන් බොහෝ පිරිසක් මෙම රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගන්න අද වන විට විවිධ පර්යේෂණ කටයුතු බොහෝමයක් සිදු කරමින් සිටිනවා. 100%ක් සාර්ථක ප්‍රතිකර්ම ක්‍රමයක් සොයා ගන්න තවමත් කිසිවෙකුට හැකි වී නැති නමුත් යම් තත්ත්වයකට හෝ සාර්ථක ඖෂධ හා එන්න ගණනාවක්ම අද වන විට සොයාගෙන තියෙනවා. මෙම වීඩියෝ මගින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ එලෙස සොයාගත් එක් වැදගත් ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ තොරතුරුයි. ඕස්ට්‍රේලියාවේ සිඩි නගරයේ සෙන්ට් ජෝර්ජ් රෝහලේ පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආචාර්ය ඩේවිඩ් මොරිස් මහතාගේ මග පෙන්වීම යටතේ තවත් පර්යේෂකයන් කණ්ඩායමක් විසින් 2020 වසරේදී සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස COVID-19 රෝගයට පිළියමක් ලෙස යොදාගත හැකි ඉතා වැදගත් නව ප්‍රතිකර්ම ක්‍රමයක් සොයා ගන්නා ලදී. එසේ සොයාගත් මෙම ප්‍රතිකර්ම ක්‍රමය පයිනැපල් COVID ස්ප්‍රේ ලෙස හඳුන්වනු ලබනවා. පිළිකා රෝගයට ලබා දෙන ඖෂධයක් වන බ්‍රෝමැට් නම් ඖෂධය ආශ්‍රිතව හා ඒ සම්බන්ධව කරන ලද යම් යම් පර්යේෂණවලින් තමයි මෙම නව ප්‍රතිකාර ක්‍රමය අනාවරණය කරගෙන තියෙන්නේ. පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල හා කොරෝනා වෛරස් අතර තිබූ යම් යම් සමානකම් නිසා එම ඖෂධය අඩංගු සංගටකවලට එම වෛරසය විනාශ කිරීමට හැකිද යන පර්යේෂණ කළ මෙම පර්යේෂකයන්ට එය ඉතාමත් සාර්ථක බව සොයා ගන්න හැකි වුණා. බ්‍රෝමැක් ඖෂධයේ අඩංගු බ්‍රෝමලීන් නම් එන්සයිමය මෙම පයිනැපල් COVID ස්ප්‍රේ මගින් කොරෝනා වෛරසය මැඩලීමට පදනම සපය. මෙම බ්‍රෝමලීන් එන්සයිමයට පුළුවන් කොරෝනා වෛරසයේ ජීවී සෛලවලට බැඳීමට උපයෝගී කරගන්නා කණ්ඩක සැකසී ඇති ප්‍රෝටීන ජීර්ණය කරන්න. ඉතින් එම හේතුව හින්දා කොරෝනා වෛරසයේ අපගේ ජීවී සෛලවලට බැඳීම වළක්වා ගන්න පුළුවන්. එමගින් COVID-19 රෝගීන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙන ඇති බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ. මෙම බ්‍රෝමලීන් එන්සයිමය අපිට ස්වභාවිකව හමුවන්නේ අපි කවුරුත් දන්න අන්නාසිවල නාරටි කොටසෙන්. එන්න ඒ හේතුව හින්දා තමයි මේ ප්‍රතිකාර ක්‍රමයට පයිනැපල් COVID ස්ප්‍රේ ලෙස නම් කරලා තියෙන්නේ. පයිනැපල් COVID ස්ප්‍රේ කියන්නේ එන්නතක් නෙවෙයි. එය අපේ නාසයට බිඳ ගැනීමට හැකි ස්ප්‍රේ එකක් ලෙස තමයි නිපදවලා තියෙන්නේ. ඉතින් එන්නත් වලට වඩා මෙම පයිනැපල් COVID ස්ප්‍රේහි භාවිතයේ පහසුවක් තියෙනවා. ආසාදිත පුද්ගලයන්ගේ නාසය උගුර ප්‍රදේශ එනම් ශ්වසන මාර්ගයේ මුල්හරියේ රැඳී තියෙන වෛරස ජීවී සෛලවලට බැඳීමට යොදා ගන්නා කණ්ඩික ජීර්ණය කරවලා එම වෛරස් පෙනහළු දක්වා ගමන් කිරීම වළක්වීමයි මෙමගින් බලාපොරොත්තු වෙන්නේ. මෙම පයිනැපල් COVID ස්ප්‍රේ සම්බන්ධ රසායනික හා සායනික පරීක්ෂණ දැනටත් සිදු කරමින් පවතිනවා. ඒ වගේම රසායනාගාර පර්යේෂණවලින් තේරුම් අරන් තියෙනවා මෙම ප්‍රතිකාර මිනිස් සිරුරට අහිතකර නොවන ප්‍රතිකාරයක් බවට. දැනට සිදු කරගෙන යන පර්යේෂණ සියල්ලම සාර්ථක වුවත් එහෙම නුදුරු අනාගතයේදී මෙම පයිනැපල් COVID ස්ප්‍රේ ප්‍රතිකාරය COVID-19 රෝගය මැඩලීම සඳහා ලොව පුරාම භාවිතා වේවි. මොනව වුණත් මෙම රෝගය වැළඳුනා පස්සේ ප්‍රතිකාර කරනවා වගේම ඉතාමත් වැදගත් දෙයක් තමයි රෝගය ආසාදනය වෙන එක වළක්වා ගන්න එක. ඒ සඳහා මෙම රෝගීන් ආරක්ෂා වී සිටීමට සෞඛ්‍ය අංශ විසින් අපිව දැනුවත් කරලා තියෙන ක්‍රියාමාර්ග අනුගමනය කරලා තම තමන්ගේ පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ. තමන්ගේ විතරක් නෙවෙයි අන් අයගේත් සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතමින් මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට අපි අපේ උපරිම ශක්තිය වැය කරමින් වැඩ කළ යුතුයි.